පිලිගන්නවා සෙලු දනම channel itrix වෙත අද අපි බලන්න යන්නේ 2007 වසර ඉතිරගත වුණු storm warning සිනමා පටය ඔබ තවමත් මේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න සමාජ මාධ්‍ය ඔස්සේ අපිව follow කරන්න එක්වන්න අපගේ telegram group එකට ජාත්‍යන්තර සිනමාව දන්න සිංහලෙන් විඳින්න රැඳෙන්න channel itrix සමග मूवी एक आरंभे मुहूदाइन दिन पारक जीप गमन करवा मे जीप इन रोब सह पिया दुव सह पिया ने वे रोब सह पिया मंकी मेदेन नंदेक मेदेन अलत कसाद बंद जोड़वा रोब ऑस्ट्रेलियान जाति लोय के बिंद पिया फ्रांस जाति चित्र शिल्पिया मेदेन मे गमन करे वरायकट मेम वरायट अभी लकत मेदेन बोट कुलियटर मुहूदेन मालू अल्ला दमे आर्टिस्ट के कोई लोय के कोई साली ने तो नवे मालू अल्ला अलत कसाद बंद जोड़वा නිසා රොබ් ගොඩක් උත්සාහ කරනවා පියාව ඉම්ප්‍රෙස් කරන්න. ඇයගේ හිත තමන් සතු කරගන්න. තමන්ට පුළුවන් සියලු දේම කරලා පෙන්වන්න හිතනවා රොබ්. ඒක නිසා තමයි පියාව එක්කරගෙන මාළු අල්ලන්න ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ දෙන්න කුලියට බෝට් එකක් අරගෙන මුහුදට යනවා පෙන්වනවා. වරා ඉඳලා ටිකක් ඈතට බෝට්ව පදවගෙන ගිහිල්ලා නවත්තලා මාළු අහු වෙනකම් මේ දෙන්න ඉවසන්න පටන් ගන්නවා. දැන් මේ දෙන්න මේකටනේ ආවේ. මේ දෙන්න මෙහෙම ඉන්නකොට කතා කරන්න පටන් ගන්නවා. රොබ් ලෝය කෙනෙක් නිසා කොහොම හරි තමන්ගේ වචන වලින් පියාගේ හිත දිනා ගන්න උත්සාහ කරනවා. රොබ් කියන කතාවලට පියා ගොඩක් हिना वेनवा सातुट वेनवा पिया हिना वेनवा दागिन रोब नडू देगा तुना केकवर दिन्ना वागे ओहुद गोडाक सातुट वेनवा मेदेन मेहम इन्नो कोट रोब के बिली पित्तर लोको मालु एक कहु वेनवा रोब बोब अमारु इन बिली पित्त पालने करगन ए मालु एदला बोट वोट दागान्वा नमुते मालु होंदतम दांगलनवा इलांगट रोब करान्ने लांगतीन बोतले करां गहलाम अर मालु मरने क मे दे दागिन पिया केनवा ओया आई ओय तराम अमानुषिक विधियट ओय मालु वट गहन्ने ओयागे हित ओय तराम दारुनु इद कियला मे दे अहन रोब केनवा अपो मं ए तराम नरुमेक नेवेय මම ඔයා ඉස්සරහා වීරයෙක් වෙන්න තමයි මේ මාළුවව මැරුවේ මගේ වීරකම් මේ මාළුවව මරණ එකේ නිවරයි කියලා කියනවා මේ දේ අහන පියා නැවතත් බක බක ගාලා hina වෙනවා කොහොම හරි රොබ් තමන්ගේ වචන වලින් පියාව තමන්ගේ පැත්තට හරව ගන්නවා මේව මේ දෙන්න කතා කර කර ඉන්නකොට එකපාරටම මුහුදේ කුණාටු තත්වයක් ඇති වෙන්න යන්නේ මේ දෙන්න දකින්න හැම පැත්තෙම කළු කරගෙන එනවා රොබ් කියනවා මෙතනින් එහාට අපිට මෙතන හිටියොත් එහෙම මාළු ටිකක් කාලා වතුර ටිකක් බීලා තමයි යන්න වෙන්නේ කියලා ඉක්මනට එන්ජින් එක ස්ටාර්ට් කරලා බෝට් එක ගන්නවා නමුත් මුහුදේ පාරවල් නැති නිසා රොබ්ට අමතක වෙනවා कोई पैते आवी के रोब हितुन पेतर रोब बोट रंगनवा मेमेन मेदेन अंतिमेट आपुत नवे यने कोम कोम आरी गिहि अंतिमेट मेदेन एकतुन विन कोहेदोतीन पोड़ दूपत मड पिर्लतीन कलप कदर बोट गिहि अंतिमेट बोट हिवेनवा रोब के मितन अपि आप मुहदरीगियोत्म कुनाटोट हुवेनवा एक निशा मे दूपते कौरहारी इन्वना अपि यालगे उदाऊ इलगन यालगे अहगन कोहेटदे अंडोणिकेला मे कुनाटो इवरण पासे यमुकेला मे दिन्न बोट नवत्ला ये दूपते अतलोट अन्न पटांगण पिया फोन ने करगन बलना सिग्नल तीन दिखेला नमू ते दूपते किसीम सिग्नल पियाट हम तरा गिहल रोबट बैनवा सिग्नल नदी तेन दया मे बोट अरंग आविकेला मेम एवं मेदेन ट्रक हकन शब्द हकनवा रोब के खाऊ एनवा अपि अलगे उदा मुखेला बलन को ट्रक आबुदेना पुग्गल बिमट बासला हम गहन दकीनवा मेदे दकीन रोब सह पिया हम बायवेनवा पिया खेनवा मे अलगे उदाऊ इलाो तुदाऊ नवे हम वेन्े मेरू खान वेन्े इक हिंदी मेतन अंकेला දෙන්නම එතනින් පැනලා දුවනවා කැලෑව මැදින් දුවලා දුවලා ගිහින් ආපහු ඇවිදින්න පටන් ගන්නවා ගොඩක් දුර ඇවිදගෙන යන මෙයාලා දකිනවා ෆාම් හවුස් එකක් තියෙනවා රොබ් කියනවා වැසෙන් බේරෙන්න පුළුවන් ගෙයක් තියෙනවා අපි එතෙන්ට ගිහිල්ලා යාළට කතා කරමු කියලා රොබ් සහ මේ දෙන්නම ඒ ගෙදෙට්ට යනවා ගෙදෙට්ට ගිහින් කතා කරාට කවුරුත් මෙන්නේ නැහැ රොබ් ගිහිල්ලා ගෙදර දොර අරිනවා ඒ ගේ ඇතුලේ කවුරුත්ම නැහැ ඒ ගේ ඇතුල බලන්න ඉතාමත් ලස්සනයි මේ ගේ ඇතුලේ තියෙන කුණු තරම් ලංකාවේ තියෙන කුණු කන්දකවත් නැහැ මේ දෙන්න මේ ලස්සන ගේ ඇතුලේ හැමතැනම ඇවිදිනවා කවුරු හරි ඉන්නවද කියලා කතා කරලා නමුත් කවුරුත් පේන්නේ නැහැ මේ වෙලාවේ රොබ් ගිහිල්ලා කාමරයක දොරක් අරිනවා හොඳටම කලවර නිසා ලයිට් එක දාලා බලනවා රොබ් කියනවා අපි බෝට් වෙන්න ඇවිල්ලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවට නෙමෙයි මේ ඇඹිලි පිටිය පැත්තේ කොහරි බෝඩර් එකක් බලන්න ගංජා හේන කියලා බලනකොට මුළු මුලින්ම ඒ කාමරය ඇතුලේ ගංජා වවලා තියෙන්නේ මේ දේවල් දැකලා පියා තව ටිකක් බය වෙනවා මේ දෙන්න මේ ගේ ඇතුලේ ලයිට් එහෙම දාලා නාඩගන්නට නට ඉන්නකොට ඉස්සරහින් වාහනයක් එන ශබ්දය ඇහෙනවා පියා සහ රොබර්ට් දෙන්නම ඉස්සරහට ඇවිත් බලනකොට තුවක්කුවකුත් අතේ තියාගෙන දෙන්නේ කීටගෙන ඉන්නවා මේ දෙන්නව දැකපු ගමන් අර පුද්ගල තුවක්කෝ පෙන්ලා කියනවා අපි මේ බොහොම අමාරුවෙන් වගාවක් කරලා ජීවත් වෙනකොට ඒකත් පෞල් පිටින් ඇවිල්ලා හොරකම් කරගෙන යන්නද හදන්නේ කියලා රොබ් කියනවා අපෝ එහෙම චේතනාවකින් නෙවෙයි ආවේ අපි කුණාටුවකට අහුවෙයි කියලා බෝට්ව පැදෙව්වා අපි හීනකින්වත් හිතුවේ නැහැ ලංකාවටයි කියලා අපි ආපු පැත්තට නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ පාර මාරු වෙලා තමයි අපි මේ ගෙදරට ආවේ කියලා අර පුද්ගලයා කියනවා බෝට්වෙන් මේ ගෙදරට එන්න යකෝ වාහනයකින්නෙත් බොහොම අමාරුවෙන් මූ බෝට්වකින් ඇවිල්ලා තියෙන්නේ කියලා රොබ් කියනවා නෑ බෝට්වෙම නෙවෙයි ආවේ බෝට්ව ආපු තැන නවත්තලා මෙතෙන්ට පයින් ආවේ කවුරු
කවුරුහරි උදව් කරන්න ඉදි කියලා හිතලා තමයි ගේ ඇතුළට ගියේ කියලා කියනවා. මේ හතර දෙනා මෙහෙම මරා ගන්න හදනකොට වාහනේ ඉන්න කවුද කහින ශබ්දයක් ඇහෙනවා. ඒ වෙලාවේ තමයි අර පුද්ගලයාට මතක් වෙන්නේ අම්මට සිරි තාත්තා වාහනේ ඇතුළේ කියලා. ඉක්මනට ගිහින් තමන්ගේ තාත්තාව එක් කරගෙන ගේ ඇතුළට එන පුද්ගලයා කාමරයක් ඇතුළට එක් කරගෙන යනවා. මේ ගෙදර ඉඳලා තියෙන්නේ තාත්තයි පුතාලා දෙන්නයි. මෙතන ඉන්න අයියාගේ නම ජිමි. අනිත් එක්කෙනා බ්‍රෙඩ්. බ්‍රෙඩ් තාත්තාව අඬගහගෙන ඇතුළට ගියන් පස්සේ ජිමි කියනවා ඔයාලා මෙතන අපේ තාත්තට පේන්න ඉන්න එපා. මේ ගෙදර මායි මල්ලි විතරයි සයිකෝ. අපේ තාත්තා හොඳම සයිකෝ. ඔයාලව දැක්කොත් අනිවාර්යෙන් මරලා දායි කියලා වෙන කාමරයක් පෙන්ලා කියනවා ඔය දෙන්න අර කාමරය ඇතුළට යන්න කියලා. ඊට පස්සේ ජිමි සහ බ්‍රෙඩ් මේ දෙන්න ඇවිල්ලා පියා සහ රොබ් සමග කතා කරනවා. මෙතනදී මෙයායි තේරුම් ගන්නවා පාර මාරු වෙලා තමයි මෙහෙට ඇවිල්ලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ජිමි කියනවා හරි එහෙනම් හෙට උදේ වෙනකන් මෙහෙ නතර වෙලා ඉඳලා හෙට උදේම පිටත් වෙලා යන්න කියලා. බ්‍රෙඩ් ටවල් එකක් ගෙනල්ලා දෙනවා මේ දෙන්නට නා ගන්න කියලා. කොහෙද ඉන්නේ මොනවද වෙන්නේ කියලා දන්නේ නැති පියා සහ බ්‍රෙඩ් මේ දෙන්න එක බාත්รูම් එක ඇතුළට ගිහිල්ලා එකම වෙලාවේ නානවා. මෙහෙම නාන ගමන් ඉන්නකොට රොබ්ට සීතල වැඩි වෙලාද කොහෙද? රොබ් කියනවා මේ තාත්තලා පුතාලා එකතු වෙලා ගංජා වවන එක තමයි කරන්නේ. මෙයාලා එච්චර හොඳ අය නෙවෙයි. මම ගෙදර ගියපු ගමන් ඉස්සරලාම පොලිසියට කෝල් කරලා මෙයාගේ ගංජා වවනවා කියලා අනිවාර්යෙන් කියනවා කියලා කියනවා. මේ දෙහන පියා කියනවා ඉස්සරහට ඩයනා මැඩම් ගංජා නීතිගත කරපුවාම විකුණන්න ගංජා තියෙන්න එපයි. ඒක තමයි කලින්ම මෙයාලා වවන්න පටන් ගන්න තියෙන්නේ. ඔයාට මෙයාලා වවන ගංජා වලින් වැඩක් නැහැනේ. ඉස්සරලා ගෙදර යන්නේ කොහොමද කියලා බලන්න කියනවා. මෙයාලා මෙහෙම කතා කර කර ඉන්නවා එළියේ ඉන්න ජිම්ට ඇහෙනවා. ජිම්ට මේ දේවල් අහලා හොඳටම තරහා යනවා. ජිම් මෙතන එළියේ තියෙන මේ දෙන්නගේ ඇඳුම් අරගෙන එතනින් යනවා යන්න. ඊට පස්සේ රොබ් සහ පියා මේ දෙන්න නාලා ඉවරලා රොබ් නාන කාමරෙන් එළියට එනවා. ඇවිත් බලනකොට මේ දෙන්නගේ ඇඳුම් නැහැ. රොබ් කෙලින්ම යනවා ජිමි ළඟට. ජිමි ළඟට ගිහිල්ලා අහනවා කොයි අපි දෙන්නගේ ඇඳුම් කියලා. ජිම් කියනවා ඔය දෙන්න අතරමං වුණා පව් කියලා. අපි මෙතන ඉන්න දීලා කන්න දීලා මදිවට නාන්න දීපුවාම ඔයාලා අපිව පොලිසියට අල්ලලා දෙන්න දහදන්නේ. ඔයාගේ වයිෆ්ට කියන්න ඇවිල්ලා අපිට කෑම උයලා දෙන්න කියලා. ඊට පස්සේ මම කල්පනා කරන්න ඔයාලට ඇඳුම් ටික දෙනවද නැද්ද කියලා කියනවා. රොබ්ට ඒ වෙලාවේ හිතෙන්නේ නැති මගේ ගෑනු උයන කෑම වල රස දන්නේ මං විතරනේ. බැරි වෙලාවත් මුන් දෙන්න කාලා මැරලවත් ගියොත් එහෙම අපිට මෙතනින් පැන ගන්න පුළුවන් වෙයි කියලා. ඒක හින්දා රොබ් කෙලින්ම පියාට ගිහිල්ලා කියනවා ඔයාට උයලා දෙන්න කියලා කියනවා. වෙන මොකුත් කරන්න කිව්වේ නෑනේ. අපිට වෙන විකල්පෙකුත් නෑ. ඒක හින්දා ඔයා ගිහිල්ලා මේ දෙන්නට උයලා දෙන්න කියලා. පියා ඇවිල්ලා මේ දෙන්නට කෑම ලෑස්ති කරන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ ජිමි සහ බ්‍රෙඩ් එකතු වෙලා මේ දෙන්නට වද දෙන්න පටන් ගන්නවා. රොබ්ගේ ටවල් එක ගලවලා නිර්වත් කරනවා. රොබ්ගේ බෙල්ලට පිහිය තියලා තමන් කියන දේවල් සියල්ලම කරන්න කියනවා පියාට. වෙන විකල්පයක් නැති නිසා මේ දෙන්න කියන සියලුම දේවල් පියා කරනවා. මේ දෙන්න පෙන්වන්න කියන සියලුම දේ පියා මේ දෙන්නට පෙන්වනවා. දැන් ඊළඟට ජිමි සහ බ්‍රෙඩ් කෑම හදලා ඉවරනම් පස්සේ මේ දෙන්න කාලේ ඉවරලා රොබ් සහ පියාව ගෙනල්ලා පිටිපස්සේ තියෙන ගෑරේජ් එක වහලා දානවා. මේ ගෑරේජ් එක ඇතුළට දාලා ජිමි කියනවා ඔය දෙන්න මෙතනින් පැනලා යන්න හිතනවා නම් වහාම ඇවිල්ලා මගෙන් සමාව ඉල්ල ගන්න. බැරි වෙලාවත් ඔයාලා මෙතනින් පැනලා ගියොත් එහෙම අනිවාර්යෙන් අහුවෙන තැනදී මම ඔයාලව මරනවා කියලා. මේ දෙන්නව මෙහෙම දාලා වහලා ගියන් පස්සේ ඒ දෙන්න මොනවා කිව්වත් රොබ් සහ පියා එතන තියෙන පිටිපස්සේ දොරක් අරගෙන එතනින් පැන ගන්නවා. මේ දෙන්නම කොහෙද යන්නේ කියලාම දන්නේ නැතුව දුවන්න පටන් ගන්නවා. මේ දෙන්න මෙහෙම දුවගෙන යන මග අර ඉස්සරලා ගෙනල්ලා ගහලා දාපු හිටපු පුද්ගලයාව දකින්නවා. ඔහුගේ බෙල්ල කපලා මරලා දාලා. මේ දේ දකින්න රොබ් කියනවා මුන්නම් මිනිස්සු නෙමෙයි වෙන මොකුందో జాතියක් කියලා. මේ දෙන්න මෙතන මැරලා ඉන්න මිනිහදියා බලාගෙන ඉන්නකොට එතෙන්ද ජිමි සහ බ්‍රෙඩ් එනවා. මම කලින්ම ඔය දෙන්නට කිව්වනේ අනිවාර්යෙන් ඔය දෙන්නට පැනලා යන්න බෑ කියලා. දැන් අපි කියන දේ කෙරුවේ නැත්තම් අනිවාර්යෙන් මෙතනම වෙඩි තියලා මරලා දානවා කියලා කියනවා. වෙන කරන්න දෙයක් නැති නිසා දෙන්නම කට වහගෙන ගිහිල්ලා අර ට්‍රක් එකට නගිනවා. නැවතත් පියා සහ රොබ් අර ගෑරේජ් එකට එක් කරගෙන එනවා. මේ දෙන්නම ගෑරේජ් එකට ගෙනත් දාලා බ්‍රෙඩ් සහ ජිමි නිකන් ඉන්නේ නැහැ. බ්‍රෙඩ් රොබ් ඇදගෙන ගිහිල්ලා ගහන්න පටන් ගන්නවා. රොබ්ගේ කකුල කැඩෙනකන් ගහනවා. එතනින් නතර වෙන්නේ නැති බ්‍රෙඩ් තුවක්කුවක් අරගෙන රොබ්ට වෙඩි තියනවා. නමුත් රොබ් පොඩ්ඩක් ඈත් වෙනවා. ඒක නිසා ඔහුට වෙඩි වදින්නේ නැහැ. මෙහෙම වෙඩි තියන සද්දය ඇහිලා ජිමි සහ බ්‍රෙඩ්ගේ තාත්තා නැගිටලා ගෑරේජ් එකට එනවා. තාත්තා ඇවිල්ලා ගෑරේජ් එකේ දොර අරපු ගමන් බ්‍රෙඩ් සහ ජිමි තාත්තාව දැකලා හොඳටම බය වෙනවා. ඊළඟට රොබ් සහ පියාට මොනවා වෙයිද කියලා හිතුවත් තාත්තා ආපු ගමන් කරන්නේ ජිමි සහ බ්‍රෙඩ්ට හොඳටම ගහන එක. මෙච්චර කල් සියලු දේම තාත්තගෙන් අහලා කරපු උඹලා දෙන්න ඒ පාර කෙල්ලෙක් ගෙනල්ලා තියාගෙන මට කියන්නේ නැතුව වැඩේ කරන්න නේද හැදුවේ කියලා හොඳටම ගහනවා. යකෝ උඹලා දෙන්න එච්චර ලොකු මිනිස්සුද කියලා අහනවා. ඊළඟට තාත්තා පියා ළඟට ඇවිල්ලා චීස් කැල්ලක් වගේ කෙල්ලක් කොහොමද මේ දූපතට ආවේ, මුන් දෙන්න අතර කොහොමද අහුණේ කියලා සියලුම විස්තර පියාගෙන් දැනගන්නවා. මෙහෙම පියා විස්තර කියන අතරේ තාත්තා හිමීට අතගාලා බලනවා පියා ඔරිජිනල්ද කියලා. හොඳට අතගාලා බලපුවම පස්සේ තමයි තාත්තා දැනගන්නේ පියා ඔරිජිනල් කියලා. ඊට පස්සේ ජිම්ටයි බ්‍රෙට්ටයි කියනවා මේ වෙන කවුරුත් නෙවෙයි, මේ උඹලගේ පුංචි අම්මා. හෙට උදේම අර කකුල කැඩලා ඉන්න නොන්ඩියව මරලා දාපල්ලා. හෙට උදේ ඉඳලා මේ ඉන්නේ උඹලගේ පුංචි අම්මා කියලා එතනින් යනවා යන්න. ගේ ඇතුළට යන තාත්තා පස්සෙන්ම ජිම් සහ බ්‍රෙඩ් මේ දෙන්නත් යනවා. ගේ ඇතුළට ගිහිල්ලත් නැවතත් හොඳටම මේ දෙන්නට ගහනවා තාත්තා. මෙහෙම ගහන තාත්තා ජිම්ට කියනවා උඹගේ පුංචි අම්මවම උඹ ඇඳුම් ගලවන්න කියලා බල්ලා තියනවා. මේක එච්චර හොඳ දෙයක් නෙවෙයි කියලා. ඊට පස්සේ මේ තුන් දෙනාම එකට ඉඳගෙන ලස්සන මූ
මූවී එකක් බලනවා මේ මූවී එක ළඟදි රිලීස් වෙච්ච එකක් නම් නෙවෙයි වගේ ගොඩක් පරණ එකක් මේ කට්ටිය මෙහෙම චිත්‍රපටි බලන වෙලාවේ පියා රොබ්ගේ කැඩලා තියෙන කකුලට බෙහෙත් කරනවා පුළුවන් විදිහට කකුලට ලී පතුරක් එහෙම තියලා බඳිනවා ඊට පස්සේ පියා එතන තියෙන බිලි පිත්තක් සහ බිලි කොකු කීපයක් භාවිතා කරලා උගුලක් කටවනවා පෙන්වනවා මේ අතර ගේ ඇතුලේ මූවී එක බල බල හිටපු තාත්තා මෙතනින් එහාට මේ මූවී එක බලලා වැඩක් නැහැ මම රඟපාන්න ඕනේ පුතා බ්‍රෙඩ් නැගිටපන් ගිහිල්ලා පුංචි අම්මට එන්න කියපන් කියලා කියනවා බ්‍රෙඩ් නිින්දෙන්න හැරලා මේ මිනිහා ඉන්නකන් තමයි මේ සියලු දේ කවදාහරි මේ මිනිහව මං තමයි මරන්න කියලා එතනින් යනවා යන්න කෙලින්ම ගෑරේජ් එකට එන බ්‍රෙඩ් පුංචි අම්මේ තාත්තා මූවී එකක් බලලා දැන් රඟපාන්න ඕනේ කියලා කියනවා ප්‍රධාන නිලියට ඔයාව තමයි තෝරගෙන තියෙන්නේ දැන් මේ එන්න කියලා කියනවා මේ දේ අහන පියාට හොඳටම තරහ යනවා බ්‍රෙඩ් ඉස්සරහට ගිහිල්ලා මම එන්නේ නැහැ මම රඟපාන්න තමයි මේ මිනිහව කසාද බැන්දේ කියලා කතා කර කර ඉන්නකොටම පියා හදලා තිබ්බ උගුල රොබ් ක්‍රියාත්මක කරනවා ඈත ඉඳලා විසුවලා එන බිලි කොකු කිහිපයක් බ්‍රෙඩ්ගේ මූණේ සහ ඔළුවේ හැම තැනින්ම ඇනෙනවා බ්‍රෙඩ් මේ බිලි කොකු ඇනිලා එතනම ඇදගෙන වැටෙනවා මෙහෙම ඇදගෙන වැටෙන බ්‍රෙඩ් පියා අතට හම්බවුණු දෙයකින් හොඳටම පහර දෙනවා ඔහුගේ ඔළුව කුඩු වෙලා චප් වෙලා ඔහු මිය යනකම්ම ගහනවා මේ දේ දකින රොබ් කල්පනා කරනවා අර පොඩි මාළුවෙකුට මං ගහනකොට කෑ ගහපු ගෑණි දැන් මිනිහෙක්ගේ ඔළුව කුඩු වෙනකම් ගහනවා හරිම භයානකයි කියලා ඊට පස්සේ පියා කරන්නේ බ්‍රෙඩ්ගේ මලසූර ගෙනහිල්ලා එතනම අයිනක හංගන එක ගේ ඇතුලේ බ්‍රෙඩ්ගේ තාත්තා ගොඩක් වෙලා බලාගෙන ඉන්නවා පියා එනකම් නමුත් පියා ඉන්නේ නැහැ ඉවසගෙන ඉඳලා බැරිම තන තාත්තා ජිමීට අඬ ගහලා කියනවා බ්‍රෙඩ් ගියා ඔයාගේ පුංචි අම්මව අඬ ගහගෙන ඉන්න නමුත් ඔහුව තාම පේන්නේ නැහැ ඒක මොනවා කරනවද දන්නේ නැහැ උඹ ගිහින් ඉක්මනට පුංචි අම්මව අඬ ගහගෙන වරෙන් මෙතනින් එහාට මට බලාගෙන ඉන්න බෑ කියලා ජිමී තුවක්කුවත් අරගෙන අර ගෑරේජ් එකට යනවා ගිහිල්ලා තමන්ගේ පුංචි අම්මට ලිප්ස්ටික් එහෙම දාලා ලස්සන කරලා තාත්තා බලාගෙන ඉන්න ඔයා එනකම් ඉක්මනට එන්න කියලා අඬ ගහගෙන යනවා දැන් ජිම් එක ගියේ නැත්තම් අනිවාර්යෙන්ම ජිම් රොබ්ට වෙඩි තියෙන නිසා වෙන කරන්න දෙයක් නැති නිසා ඉස්සරහට එන ඕන දෙයකට මූණ දෙන්න ලෑස්ති වෙලා පියා ජිම් එක යනවා ජිම් පියාව එක්කරගෙන ගිහිල්ලා තමන්ගේ තාත්තගේ කාමරයට ඇරලවනවා මෙහෙම ඇතුළට එන පියාව දකින තාත්තා කියනවා ඔයා මට වයසට ගිහින් කියලා හිතන්න එපා මගේ වයසයි මගේ වැඩයි අතර කිසිම සම්බන්ධයක් නැහැ කියලා ඒ දේ ඉතින් වෙනම කියන්න ඕනේ නැහනේ බලපුවාම පේනවනේ මේ දේ අහන පියා කියනවා ඒකට කමක් නැහැ මං ඔයාට වද දෙන්න කැමති නැහැ මං ගිහිල්ලා අතනින් නිදා ගන්නම් ඔයා මගේ උඩට නැගලා ඕන දෙයක් කරගන්න කියලා තාත්තා බලනවා ඒ පාර නම් වැඩේ ගොඩ වගේ කියලා නිදාගෙන ඉන්න පියාගේ උඩට නැගලා වැඩේ කරන්න හදනවා මේ වෙලාවේ පියා ඇයගේ ඇඳුම ඇතුලේ හංගගෙන හිටපු කැඩුණු බියර් බෝතලයක් අරගෙන තාත්තගේ පරාණ මුත්‍තිය හිල් වෙන්නම අනිනවා ඒ කැඩුණු බියර් බෝතලේ තාත්තගේ අරක හිර වෙනවා තාත්තර කරගන්න දෙයක් නැතුව වේදනාවෙන් කෑ ගහන තාත්තා බෝතලෙත් අල්ලගෙන බාත්รูම් එක ඇතුළට දුවනවා තාත්තා බාත්รูම් එකට රිංගපු වෙලාවේ පියා කරන්නේ ඉක්මනට එතනින් පැනගෙන ගෙදරින් එළියට ඇවිල්ලා ගෑරේජ් එකට දුවගෙන ආවිත් රොබ්බත් එක්කරගෙන ගිහිල්ලා අර එළිය නවත්තලා තියපු ට්‍රක් එකට නගින එක නැගලා යන්න ලෑස්ති වෙලා බලනකොට ස්ටාර්ට් කරන්න යතුරු නැහැ පියා නැවතත් ගේ ඇතුළට දුවනවා යතුරු අරන් එන්න තාත්තා කෑ ගහන ශබ්ද ඇහිලා ජිමී එනවා එතෙන් මෙහෙම එන ජිමී දකිනවා පියා ගේ ඇතුළේ යතුරු හොයනවා ජිමී පියාට වෙඩි තියලා මරන්න උත්සාහ කරනවා නමුත් පියා හැමතැනින්ම පැනලා පැනලා ගිහින් අන්තිමේට ජිමී සහ පියා ගහ ගන්නවා කොහොමහරි පියා තමන්ට පුළුවන් විදියට ගහලා ගහලා ජිමීට හොඳටම පහර දීලා එතන තියෙන යතුරත් අරගෙන ගිහිල්ලා කාර් එක ඇතුළට නැගලා ලොක් කර ගන්නවා මේ වෙලාවේ තාත්තා කරන්නේ වෙන කරන්න දෙයක් නැති නිසා දැන් පුතාලා දෙන්නෙකුත් ඉන්න නිසා ආයි මේක වැඩක් නැහැ කියලා කපලා අයින් කරලා පිහියකුත් අරගෙන එනවා පියාට අනින්න මෙහෙම තාත්තා කලිසමක් නැතුව ගෑල්ලත් නැතුව ගෙදරින් එළියට ආපු ගමන් මෙයාලා බොහොම ආදරෙන් මස්මාළු කන්න දීලා හදාගත්තු බල්ලා දකිනවා ලේ පෙරි පෙරි එකෙක් ඉස්සරහට එනවා ඒ හදාගත්තු එකා වුණත් කමක් නැහැ ලේ මස් තිබ්බනම් ඇති කියලා බල්ලා පැනලා අතනම හපනවා හපලා කන්න පටන් ගන්නවා වේදනාව ඉවස ගන්න බැරුව තාත්තා කෑ ගහනවා නමුත් බල්ලා අතාරින්නේ නැහැ බල්ලා අරක තිබ්බ තැනයි ඇතුලේවයි ඔක්කොම ඇදලා එළියට අරන් කාලා ඒ මිනිහව මරලම දානවා අවසානයේ ජිමී හිටපු තැනින් නැගිටලා එළියට එනවා ජිමී දකින්න වාහනේ අරන් පියා යන්නේ යන්නේ කියලා ජිමී එයාලගේ ගෑරේජ් එකේ තියෙන ෆෑන් එකක් ආධාරයෙන් හුලඟින් යන වාහනයක වෙනස්ම වාහනයක නැගලා පියාගේ පස්සෙන් යන්න ලෑස්ති වෙනවා නමුත් මෙයාගේ වාහනේ පොඩ්ඩක් විශාල එකක් නිසා ගේට්ුවේ හිර වෙනවා මෙහෙම හිර වෙලා ඉන්න ජිමීව දකින්න පියා නිකන් අතාරින්නේ නැහැ තමන්ගේ වාහනේ ගෙනල්ලා කෙලින්ම ජිමීව හප්පනවා ජිමී විසුවලා ගිහිල්ලා තමන්ගේ වාහනේම තියෙන ෆෑන් එක උඩට වැටලා කෑලි කෑලි වලට කැපිලා විසුවලා යනවා දැන් මෙතනින් එහාට මේ දූපතේ කවුරුත්ම නැහැ හිටපු තුන් දෙනාම මිය ගියා ඒ නිසා මෙතන ඉතුරු වෙලා තියෙන වගාවත් මේ දෙන්නට විකුණගෙන හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් රොබ් සහ පියා ඉස්සරහට හැවිදගෙන යනවා එතනින් මේ කතාව ඉවර වෙනවා ඉතින් මේ මූවී එක හොඳයි නම් ලයික් කරන්න තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න වැඩිය හිතන්නේ නැතුව subscribe කරන්න හිතන ඕනෑම දෙයක් comment කරන්න සමාජ මාධ්‍ය ඔස්සේ අපිව follow කරන්න එක්වන්න අපගේ telegram group එකට ජාත්‍යන්තර සිනමාව දන්න සිංහලෙන් විදින්න රැඳෙන්න channel iTrick සමග ස්තුතියි